මාතෘකාවක් ලියමු. සංයුක්ත ඝන රූපවල ගුරුත්ව කේන්ද්‍ර. සංයුක්ත ඝන රූපවල ගුරුත්ව කේන්ද්‍ර. සංයුක්ත ඝන රූපවල ගුරුත්ව කේන්ද්‍ර. संयुक्त घन रूप मे अभि हम संयुक्त घन रूप आगे එවයි ගුරුත්ව කේන්ද්‍ර සහ එවයි ස්කන්ධයන් ඉස්සලා තේරුම් ගමු. දෙර් මුල් කොට සාකච්ඡා කරා වගේ එක ඉස්සලා කතා කරලා ඉමු. ඊට පස්සේ ඒවා සම්බන්ධ කරලා වස්තු හදන්නේ කොහොමද කියලා ඊට පස්සේ කතා කරමු. ඊට පස්සේ ඒවායින් ගුරුත්ව කේන්ද්‍ර ගන්න එක කරගන්න හැටි ඊට පස්සේ කතා කරමු. පොතෙන් ලියන්න මෙහෙම සටහනක්. සංයුක්ත වස්තු ගොඩනගෙන संयुक्त वस्तु संयुक्त वस्तु सम्मत घन रूप की सम्मत घन रूप की घन वस्तु की सम्मत घन वस्तु की स्कंदिया लिया गया पहात पारिधि पहात पारिधि देखिए अरे गणगोले जीवलिम संकेत गुरुत्व केंद्र इतने हरी मदती अरे अरे गुरुत्व केंद्र हरी मेद मेके स्कंदे मेके संपूर्ण परिमाव गोले परिमाव तुने हतराय पाई ए गाने रो आगे इंडिसल देख कुहर गोले होंदी मदगति आगे गण वस्तु हदन परिमाव गण वस्तु हदन परिमाव
කුහර වස්තුවක් හදනකොට වර්ග ඵලය වැදගත් වෙනවා. මොකද ඝන වස්තුවක් හදන්නේ අපි මොනවා හරි ඝන ද්‍රව්‍යයකින් කොන්ක්‍රීට් වෙන්න පුළුවන් සෙන්ති මොනවා හරි ලෝහ මොනවා හරි ඝන ද්‍රව්‍ය. කුහර වස්තුවක් හදන්නේ තහඩුවක් නම. පැහැදිලිද? ඒතර කුහර ගෝලය ගත්තාම අරයේ ඒවන කුහර ගෝලයක් ගත්තොත් ගුරුත්ව කේන්ද්‍රයේ මැද AA මේක ස්කන්ධය කියන්නේ සම්පූර්ණ පෘෂ්ඨ වර්ග ඵලය 4 5 a වර්ග රෝ කිය. මෙතන රෝ එකම රෝ නොවේ. උඩ රෝ යට රෝ සමාන නොවේ. උඩ රෝගෙන් කියන්නේ ඒකක පරිමාවක ස්කන්ධය. යට රෝගෙන් කියන්නේ ඒකක වර්ග ඵලයක ස්කන්ධය. 3 ඝන සිලින්ඩර ඝන සිලින්ඩර ඔන්න ඝන සිලින්ඩර ඝන සිලින්ඩරේ අක්ෂයක් තියෙනවා ඔන්න අක්ෂය අක්ෂයේ හරි මැද ගුරුත්ව කේන්ද්‍රයේ තියෙනවා අරයේ A උස H හරි මැද තියෙන්නේ ස්කන්ධය ලියන්නේ හරස්කඩ වර්ගඵලයේ වරක් උස රෝ අරස්කඩ වර්ගඵලයේ වරක් උස ඊළඟට රෝ අරස්කඩ වර්ගඵලයේ වරක් උස ලැබ රෝ 4 කුහර සිලින්ඩරේ කුහර සිලින්ඩරේ ඒකේ මම අවස්ථා දෙකක් ගන්නවා දෙපැත්තේ පියන් නැති එක මේක විවෘතයි මේක විවෘතයි මැද ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන්නේ අරය A උස H එහෙනම් ස්කන්ධය ලියන්නේ වක්‍ර පෘෂ්ඨයේ විතරයි 2 5 A H rho ඒ 2 5 R H කියන එක මතක අපි හිතමු දෙපැත්ත සංවෘතයි කියලා මේ පැත්තේ වැහිලා මේ ප්ලේට් දෙකක් දාලා වහලා මේ ඒ જાතියෙමයි දාලා තියෙන්නේ එකම જાති මෙන්න අක්ෂය මෙන්න ගුරුත්ව කේන්ද්‍රය ඒත් මැද තියෙන සංවෘතයි වැහිලා ස්කන්ධය ලියනකොට වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයේ 2 5 AH එනවා ඒකට තව එකතු වෙන්න කෙනෙක් ඉන්නවා දෙපැත්තේ 2 5 A වර්ග රෝ AH ස්කන්ධ ලියාගන්න විදිහ ඉතාම වැදගත් ස්කන්ධය ලියාගන්න බැරි වුණාම තමයි ගණන් පැන්නේ නැහැ නැත්තම් සුළු කිරීම දෙන ගුණ කිරීමක් නේ ඉතර ගන්න පුළුවන් ඔන්න සිලින්ඩරේ ඝන ගෝලයේ කුහර ගෝලයේ ඝන සිලින්ඩරේ කුහර සිලින්ඩරේ කුහර සිලින්ඩරේ දෙපැත්තේ ප්ලේට් වහලා නැහැ මෙතන සමහර ලාට දෙන්න පුළුවන් මේ දෙපැත්තේ ගහන තහඩු වල ගුරුත්ව කේන්ද්‍ර වෙනස් කියලා ඒක වෙනස් කියන්නේ වටේ වටේ ගණත්තේ රෝ එළිය ගණත්තේ දෙකයි රෝ එහෙම කියලා දෙන්න පුළුවන් ඈ ඒ අපි වෙනම පස්සේ ගමු පහ එන්න පස්වෙනි එක අර්ධගෝලය අර්ධගෝලයේ තියෙන අවස්ථා දෙකක් පළවෙනි එක ඝන ඝන අර්ධගෝලයක් වුණොත් මම ඒක අඳිනවා මේ පැත්තට ඉස්සෙල්ලා ඔන්න ඔය වගේ ඝන අර්ධගෝලයකට හොඳ උදාහරණයක් කොමුළු භාගයක් කොමුළු ගෙඩියෙන් භාගයක් ඝන අර්ධගෝලයක් එතකොට මේ තියෙන්නේ යාගේ තල මුහුණතේ කේන්ද්‍රය O මේ තියෙන්නේ යාගේ සමමිතික අක්ෂය A ඒක මත තමයි ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන G මේ විස්කම්භයේ PQ කිව්වොත් ඔක අපි සාමාන්‍යයෙන් මෙන්න මේ අතට ඇද ගන්නවා මෙන්න මෙහෙම මේ තියෙන්නේ P මේ තියෙන්නේ Q මේ තියෙන්නේ O මේ තියෙන්නේ A මේ තියෙන්නේ G අරය A කිව්වොත් OG කැල array වගේ 8න් 3යි. OG කැල array වගේ 8න් 3යි ඈ. 8න් 3යි array වගේ එක වෙනම ලිය. ස්කන්ධය ලියන්නේ කොහොමද? ස්කන්ධය ලියන්නේ ගෝලෙන් භාගය. ආ මෙතන ගෝලෙන් භාගය 3න් 2යි. 3න් 2යි 5 a ගණේ රෝ. ඒකේ දෙවැනි එක කුහරයකට ගියොත් කුහරයේ රූප සටහනේ මේ වගේම කුහරයක එනවා මේ පැත්තට රූපයන් දොත් මේ පෘෂ්ඨයේ නැහැ කට ඇරිලා
කටහැරිලා මෙතන A මෙතන G මෙතන O මෙතන P මෙතන Q මේකේ O G එන්නේ භාගයයි A කියලා ස්කන්ධේ එන්නේ 2යි 5 A වර්ග රෝ කියලා 2යි 5 A වර්ග පැහැදිලි තේරුණා මේ දෙක හරියට ඔලුවට ගන්න අරයෙන් 8න් 3යි අරයෙන් භාගයයි අරයෙන් 8න් 3යි අරයෙන් භාගයයි පැහැදිලිද සටහන් දෙක තේරුණාද හරි එහෙනම් එකින් එකට අද්දාලා ගාගමු මේවා බැරි හින්දා තමයි හරියට වැඩේ කරගන්න බැරි සමහර විදිහට වෙන වෙන ලොකු ලොකු දේවල් ගැන මේ පොඩි දේවල් ටික හරියට ඔලුවට ගන්න නෑ ඊළඟට අපිට ඕනේ විශේෂයෙන්ම කේතු කොටස් කේතු දෙක කේතු එක දෙක තුන පහද මට අංක වැරදුනා කේතු एक आप इस साल में गाना गाना किए तो गाना किए तो जब मैं गाना किए तो गाता हम मैं गाना किए तो ये अर मूली के हैडे आप ही गाता हम मैंने मेहम आदि ना मेहम पातुल इतने तो पातुल होंदर पेर मैंने शेर शेर मैं पातुले विश्वकांबे कट केंद्र यहाँ रहा लंबक रेखा और घम शेर शेर टेनो मैं काफी ए बी मितना सी के लगातो मितनो මේක ඊළඟට අපි පැති පෙනුම ගත්තොත් ඒ සමහර අය පැති පෙනුම කියන එක දන්නේ නැහැ පැති පෙනුම කියන්නේ මේක අක්ෂය හරහා වන සිරස් කැපුව අක්ෂය හරහා යන සිරස් කැපුව දැන් උදාහරණයකට ගත්තොත් මෙන්න මේ බෝතලේ නිකන් කේතු අය ගත්තොත් මේක තමයි මේ තියෙන්නේ මේ ශීර්ෂය මේ පතුල මේ උඩින් මෙහෙම බලනකොට පේන හැටි පැත්තෙන් බලනකොට පේන්නේ පැති පෙනුම. ඒතොර පේන්නේ මේ විශ්කම්බයයි මේ ධාරයි විතරයි පේන්නේ. ඒක අපි මෙන්න මේ පැත්තට ගමු. ඔන්න ඔහොම හැඩයක් එන්නේ. සමමිතික අක්ෂයක් තියෙනවා. මෙතන තමා O පතුලේ කේන්ද්‍රය AB. මෙතන තමා ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ අක්ෂය මත ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. මේකේ සම්පූර්ණ උසාවිය H කියලා ගත්තොත් ඍජු උස H කියන්නේ ඍජු උස අරය අපි A කියලා සැලකුවොත් අරය A මෙන්න A මෙන්න H A සහ H මේකේ ළමයි ස්කන්ධය ලියන්නේ අපි පරිමාවෙන් ඝන හින්දා 3න් 1යි 5 A වර්ග H රෝ OG දුර ලියන්නේ මේකේ උසෙන් උසෙන් 4න් 1යි 4න් 1යි H උසෙන් 4න් 1යි අනුපාතයක් ලෙස කියන්න ඕනේ වුණොත් අනුපාතය 1ට 3යි ඒතරයි 4න් 1ක් කියන්නේ මේ අපි කතා කරන්නේ ඝන කේතුවක් මේ අපි කතා කරන්නේ ඝන කේතුවක් ඊළඟ කුහර කේතුව ඊළඟ කුහර කේතුව කුහර කේතුව කියන්නේ මේ පතුල රහිත එකක් ඈ කුහර කේතුව කියලා අපි අදහස් කරන්නේ පතුල රහිත එකක් කුහර කේතුව කියලා අපි කියන්නේ පතුල රහිත එකක්. කුහර කේතුව පතුල නැහැ අංක දෙක. පතුල ගැහුවාම ඒක සංයුක්ත වස්තුවක් වෙනවා. කුහර කේතුව. කුහර කේතුවට මේ රූපේ හිමයි මම අඳින්නේ නැහැ. මේ රූපේ අඳිනවා මෙන්න පැති පෙනුම A B
මෙන්න මේක අපේ කඩේරකින් අඳින්න. මොකද ඒක අඩිය නෑනේ, පතුල නෑ, හිස් අත දාන්න පුළුවන් ඔබලා මෙහෙම අත දාන්න. මේ මැද උස. මෙතන C A B මේක මාරුණක් ප්‍රශ්නයක් නෑ. උඩ A B B A ඒව ගැන හිතන්න එපා ඈ. ඒව හිතන්න දේවල් නෙවෙයි. ඕ. මේකේ ගුරුත්ව කේන්ද්‍රය මේ හරිය තියෙනවා G. මේකේ ස්කන්ධය ලියන්නේ පෘෂ්ඨ වර්ගඵලයේ. කේතුවක පෘෂ්ඨ වර්ගඵලයේ ඕලෙල් පන්ති වල තියෙනවා. 5R L මේකේ 5R නෙවෙයි 5A L රෝ. මේකේ පොතේ OG දුර උසෙන් 3න් 1යි. පතුලේ ඉඳලා උසෙන් 3න් 1යි. අනුපාතයක් ඕන්න 1:2. ඔල කේතුව. ඔල කේතුව. දාගම. දාගම. තල රූප සහ ඝන රූප හරියට හඳුනා ගන්න. තල රූපයි ඝන රූපයි හරියට වෙන් කරලා හඳුනා ගන්න. තල රූප මොනවද ඝන රූප මොනවද කියලා. හැදෙන සංයුත්තේ තලද ඝනද කියලා හරියට තේරුම් ගන්න. ඒවත් නොදැන මොන ගුරුත්ව කේන්ද්‍රද? මාරිනේ
දැන් අහගන්න. දැන් මෙන්න මේ අදහස ගන්න. මේ බලන්න. අපි මේ සංයුක්ත වස්තු දැන් මේ කතා කරපු වස්තු එකිනෙක සම්බන්ධ කරලා මේ වස්තු එකිනෙක සම්බන්ධ කරලා සංයුක්ත රූප හදුවා. හැබැයි මතක තියාගන්න අපි හදන්නේ ගුරුත්ව කේන්ද්‍ර එකම තලයක පිහිටන වස්තු. මේ දෙක නිකන් කේතු දෙකක් වගේ හිතන්න. මේක සිලින්ඩරයක් වගේ හිතන්න. මේක සිලින්ඩරයක් වගේ හිතන්න. මේක කේතු දෙකක් වගේ හිතන්න. අපි මේවා මෙන්න මෙහෙම අලවල සෙල්ලම් බඩු නම් හදනවා. දීන්ත බෝතල් ඉවර වෙච්ච. මේවා මෙන්න මෙහෙම අලවල මෙහෙම සෙල්ලම් බඩු වගේ වනම් හදනවා. හැබැයි අපි මේ පාඩමේදී එහෙම අලවන්නේ මේ පාඩමේදී අපි වස්තු අලවන්නේ මෙහෙම අලවන්න පුළුවන් මේ මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය එකම තලයකට එනවා තේරුණාද මෙහෙම අලවන්න පුළුවන් ගුරුත්ව කේන්ද්‍ර දෙක එකම තලයට එනවා ඒක ආසෙ මේ තව එකක් මෙන්න මේ කොහොමද අලවන්න යන්නේ අපි ඒතර මේ දෙන්නා ගුරුත්ව කේන්ද්‍ර දින තලයේ නෙවෙයි මෙයා ඉන්නේ මෙයා වෙන තලයකට යනවා පැහැදිලිද මෙහෙම අලවන්න පුළුවන් මෙහෙම අලවන්න පුළුවන් මෙයාගේ කේන්ද්‍රය හරහා මෙහෙම හරහා යනවා මේ පැත්තෙන් අලවන්න පුළුවන් ඝන රූප එකිනෙක අලවනකොට අපි අලවන්නේ ඝන රූප එකිනෙක අලවනකොට අපි අලවන්නේ ගුරුත්ව කේන්ද්‍ර එකම තලයට එන විදිහට ගුරුත්ව කේන්ද්‍ර එකම තලයකට එනවා දැන් මෙන්න මෙහෙම හිතන්න ඝන වස්තු කීපයක් අරගෙන එකට අලවලා තියෙන මෙන්න ඝන වස්තු කීපයක් අරගෙන එකට අලෝල සංයුක්තයක් හදලා තියෙනවා. ඒ සංයුක්තේ කපාගෙන ගියාම ගුරුත්ව කේන්ද්‍ර ටික පේනවා. මේ එකිනෙකේ ගුරුත්ව කේන්ද්‍ර පේනවා මේ G1 G2 G3 පේනවා. තේරුණාද? මෙහෙම එක සැරේම කපන්න බලුවම මෙන්න මෙතන ගුරුත්ව කේන්ද්‍ර තියෙන කියලා ගන්න. මෙහෙම දෙන්නේගේ ගුරුත්ව කේන්ද්‍ර අහු වෙනකොට තුන්වෙනි අහු වෙන්නේ නැතුව තියෙන්නේ. ඔක්කොගේම ගුරුත්ව කේන්ද්‍ර එක සැරේ කපන්න පුළුවන්. එකට කැපීගෙන යනවා. මේ බෝතල් දෙකේ කතාවෙන් ගන්න දැන් මේ බෝතල් දෙක මෙහෙම ඇලෙව්වම මේ දෙකේ මැද අක්ෂය හරහා මෙහෙම කපාගෙන ගියොත් මේකේ මැදයි ගුරුත්ව කේන්ද්‍ර තියෙනවා මැද කියලා කිව්වේ ඒකලා මැද අක්ෂි තේරුණාද පැහැදිලිද කැපුමක් දාන්න පුළුවන් එක කැපුමක් දාන්න පුළුවන් ඒ දෙන්නයි ගුරුත්ව කේන්ද්‍ර අහුවෙනවා මේ වගේ ස්කන්ධ ගත්තාම මේවායේත් අපි පාවිච්චි කරන්න යන කලින් සූත්‍රයමයි XY අක්ෂ දෙක තියෙනවා කැමති දැනකින් තෝරගන්න පුළුවන් කැමති දැනකින් අක්ෂ දෙක තෝරගන්න. ඒතර මේ ස්කන්ධයට පිහිටීමක් තියෙනවා. අපි මේ ලොකු වස්තු දැන් හිතනවා ලක්ෂීය ස්කන්ධ කියලා. මේ ලොකු වස්තු අපි උපකල්පනය කරනවා කුඩා ලක්ෂීය ස්කන්ධ. ඒ කියන්නේ මෙතන M3 කියලා ස්කන්ධයක්, මෙතන M2 කියලා ස්කන්ධයක්, මෙතන M1 කියලා ස්කන්ධයක්. ස්කන්ධ තුනක් පොඩි ලක්ෂීය ස්කන්ධ තුනක් එතකොට ඊට අනුරූප විදිහට ඒගොල්ලන්ගේ ඛණ්ඩාංකයන් අපිට ලියා ගන්න පුළුවන්. ඔන්න ඛණ්ඩාංකය. අවසානයේ මේ සමස්තය මේ වගේ තැනක ගුරුත්ව කේන්ද්‍රය නිර්මාණය කර ගන්නවා කියලා අපි උපකල්පනය කරමු. මේ වගේ තැනක්. කැපිටල් M. කැපිටල් M කියන්නේ මුළු ස්කන්ධය. එතකොට මේ සංයුක්තයේ කැපිටල් M සමාන වෙනවා M1 ධන M2 ධන M3 ට. ගුරුත්ව කේන්ද්‍රය G කියලා ගත්තොත් G සමාන වෙනවා X භාගම Y භාගය. මේකෙදිත් මතක තියාගන්න අපි වස්තු පද්ධතිය හැදුවොත් සමමිතික හැදේ. බොහෝ විට මේවා හැම්බෙන්නේ 90%ක්ම ගැටළු සමමිතික. මේ කොටසේදී හැම්බෙන බොහෝ ගැටළු සමමිතික. ස්කන්ධ සමූහය අක්ෂේ වටා ඇති කරන ගූර්ණය මුළු ස්කන්ධයෙන් බෙදෙනවා මේකම තමයි මෙතනත් දෙන්නේ එනවා ඉස්සෙල්ලා වගේම වගුවක් ගහගන්න එක තමයි කරන්න දෙන්නේ
සමහර ළමයි ගණන් හදලා දාලා තිබුණා ඒක දැක්කම ආසයි කියන මාර පිළිවෙලයි. ඒ වගේම තමයි සමහර අය ගණන් හදලා තිබ්බේ ඒක දැක්කම නිකන් බල්ලෝවත් කන්නේ වගේ. මට හිතන එකම තමයි විභාග පේපර් එක බලන කෙනාට හිතෙන්නේ. එහෙම මෙහෙම බලලා ගාලි ළමයි ඒවට වග කියන්නේ නැහැ කවුරුවත්. ඔවට වග කියන්නේ නැහැ. ඔගොල්ලෝ කවුද පේපර් බලන්නේ? ඔගොල්ලන්ගේ නැන්ද මාම සීය මුත්තා කිත්තා කවුරුත් නෙවෙයිනේ. පේපර් එක බලන්නේ මේ පේපර් එක බලනකොට ගාණක් ගියනු ගුරුවරයෙන්නේ පොඩි මානසිකයක් ඇත්තක් තිබුණොත් හොඳයි. ඒක මේ ළමයි දෙන්නෙක් විතර ඉන්න අවුරුදු 45ක 50ක ගුරුවරයෙකුට හම්බුනොත් හොඳයි පේපර් එක බලන්නේ. මේ ඊයේ පෙරේද උපාධි ගත්ත මොකෙක් හරි ළඟදී පත්වීමක් ගත්ත ඒකට උද්ඝෝෂණ වලට යන එකට අහුනොත් එහෙම ඔයගොල්ලෝ පේපර් එක සෝරි තමයි ඈ. ඔවායි මේ එක එක චෙක් කරගෙන ලකුණු ඔක්කොම බලන්නේ නැහැ. ඔයගොල්ලෝ සමහර අය ලියලා දෙන දෙයට අන්තිමයි يعني බලන්න හිතෙන්නේ නැහැ ළමයි. ඒ වගේම තමයි සමහර අය කියව දැක්කම ආසයි ඒක බලන්න හිතෙනවා. මාර ලස්සනයි මාරනි. හරියටම ගන්න හදලා ළමයට ඉච්චර උදානක් නැහැ. මේ රත්තරමැද ඉන්න අයට මම මේ කියන්නේ. මෙන්න බලන්න අර කලින් සූත්‍රේම උත්තර එනවා x පාවයි. එක එක ස්කන්ධයේ වෙන වෙනම ලියාගෙන එම ස්කන්ධයේ ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම හොයාගන්න විතරයි තියෙන්නේ. හැබැයි මේකේ වැදගත්ම දේ තමයි අපිට හම් වෙන වස්තුව දිමානව දකින්න පුළුවන් වෙන්න ඕනේ. දිමානව දකින්න පුළුවන් වෙන්න ඕනේ. පැහැදිලිද? ගෝල අර්ධ ගෝල දෙකක් එකට අලවනවා කියපුවම ඔක දිමානව දකිනකොට අර්ධ ගෝල දෙක ඇලෙන්නේ මෙහෙමයි කියලා පේන්න ඕනේ. පැහැදිලිද? ඔක මේ දොඩම් බෑයවල් වගේ මෙහෙම ඇඳගෙන දඟල දඟල ඔහොම කර කර කොම්පිට්ටු හද හද කරන්න බෑ. තමන් මැස් කරන ළමෙක් වුණාම පොඩි අර 3D ගතිය ඔළුවට එන්න ඕන. සිලින්ඩරේකුයි ගේතුකුයි අලනකම් මෙහෙම ඇඳගෙන දඟලන්නේ නෑ අපි. ඔහොම 3D විදිහට ඇඳගෙන දඟලන්නේ නෑ. සිලින්ඩරේ ගේතු ඔච්චරයි. සිලින්ඩරේ ගේතු. සිලින්ඩරේ අර්ධ ගෝලයේ අමුණනවා කියනකොට ඔහොම සිලින්ඩර ඇඳද මෙහෙම අර්ධ ගෝල ඇඳද ඔහොම කර කර දඟලන්නේ නෑ. සිලින්ඩරේ අර්ධ ගෝල ඔච්චරයි. සිලින්ඩරේට අර්ධ ගෝල 2D විදියට රූපෙට අගාල දකින්න ඕනේ. 3D එක ඇඳගෙන මේ වැඩේ කරන්න බෑ. අපි සලකන්නේ ගුරුත්ව කේන්ද්‍ර හරහා යන තලය. මේ ඇඳලා තියෙන්නේ ලොකු වස්තුවක් අලගෙඩි වගේ මෙහෙට තියෙනවා අතුරට දිනවා කොහෙට කොහෙට හරි තියෙනවා ගුරුත්ව කේන්ද්‍ර හරහා තලයක් යනවා. පැහැදිලිද? මේ එකම තලයක තියෙනවා 2D එකක් 3D එකක් වැඩි වෙනමක් මේ ඔලුවට එන්නේ නැත්තම් මේ මැස් වගේ ඊළඟට යන්න වෙන්නේ ඉස්සරහට. ඉංජිනේරි වගේ මොකක් හරි කරාම මොකක් හරි මැෂින් එකක් ගත්තාම මැෂින් එක හදන්න ඉස්සෙල්ලා පැති වෙනුම ගැන උඩට අදහසක් එන්නේ. සීල් කරනවා නම් පාලමක් ගොඩ නැගිලා මොනවාරි හදනකොට ඒක ඩිසයින් කරනකොට ඒකේ පැති වෙනුම ගැන අදහසක් ඔළුවට එන්න ඕනේ. මොනවාරි කිමිකල් මොනවාරි ගැන ඉගෙනනවා නම් ඒක ස්ට්‍රක්චර් එක ගැන ඒව අනුහැසිරෙන හැටි view එක ගැන 3D ගතිය ඔළුවට එන්න ඕනේ. එහෙම නැති වුණොත් මේ වැඩේ කරන්නම බෑ. පැහැදිලිද? දැන් හිතන්න මේක සිලින්ඩරයක් මේක හේතුවක් නම් මේ දෙක මෙහෙම ගැහුවම සිලින්ඩරයක් හේතුවයි මේක අපිට ඕනේ සිලින්ඩරයක් හේතුවයි. උතර 3D වෙනකොට සිලින්ඩරේ 2D විදිහට ලොඩ ගන්නකොට මේ සිලින්ඩරේ හේතු ඔහොම එන්නේ. ඔය දෙක කොහොම ගහන ඔච්චර. ඕකේ ආයි අපි පතුල් ඇඳ ඇඳ බෙර වගේ මේව ඇඳ ඇඳ ඔහොම කරන්නේ නැහැ. පැහැදිලිද? අන්න ඒක ඔළුවට එන්න ඕනේ ඉස්සල්ලා. අපි මේ කතා කරන්නේ අපේ ලොකු වස්තුවක් මෙහෙම තියෙනවා මෙහෙම ලොකුවට ගෙඩි 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 ඔහොම තියෙනවා. ඒකේ බර යන්නේ එකම තලයක. ගුරුත්ව කේන්ද්‍රකේ බර එල්ලිලා වගේ ඉන්නවනම් ඒ එල්ලා ඉන්න ගුරුත්ව කේන්ද්‍ර ඔක්කොම ටික කපලා බලන්න පුළුවන්. තේරුණාද? මෙමු චක් ගාලා කැපුවම පේනවා. දැන් ඔයගොල්ලෝ හිතන්න හොඳම දේ අර ඔයගොල්ලෝ දැකලා තියෙනවද මේ? අර්ථාපල නෙමෙයි අර ලොකු අල තියෙන්නේ. අපි කියන්නේ පොණ්ඩවල රාජ දල්ල රතු අල කියලා තියෙන ලොකු අල. ඒක මේ කෑලි කෑලි පැල්ලා 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 වගේ තියෙනවා. ඔක අවක ගැනල් ඉවරලා චොක් ගාලා ගැහුවොත් එහෙම එකපාර මන්නේ. මෙමු ලස්සන පෙත්තක් වගේ පේනවා. අන්න එහෙම එකක් තමයි මේ ඇඳලා තියෙන්නේ. පැහැදිලිද? ලොකු අල්ල තියෙනකොට එකපාරට මන්නේ වගේ ගැහුවම ලස්සන පැත්තක් එනවනේ මෙයා. අන්න ඒ පැත්ත තමයි මේ ඇඳලා තියෙන්නේ. පැහැදිලිද? ඒක අඳින්නේ ගුරුත්ව කේන්ද්‍ර හරහා යන තලයක්. ගුරුත්ව කේන්ද්‍ර හරහා මේ තලය යන්නේ. තේරුණා? ගුරුත්ව කේන්ද්‍ර හරහා යන තලය මේ අපි ඇඳලා තියෙන්නේ. තේරුණා? ලියන්න මෙහෙම. සංයුක්ත ඝන වස්තු සංයුක්ත ඝන වස්තු සංයුක්ත ඝන වස්තු ආස් නෑ වගත් කි බවුලනේ ඝන වස්තු මගින් ගොඩනැගෙන මාසාවක් තියෙනවා හරි කසන්නේ ධන වස්තු මගින් ගොඩනැගෙන
ගණවස්තු මගින් ගොඩනගෙන ගණවස්තු මගින් ගොඩනගෙන සංයුක්ත වස්තුවක ගණවස්තු මගින් ගොඩනගෙන සංයුක්ත වස්තුවක ගණවස්තු මගින් ගොඩනගෙන සංයුක්ත වස්තුවක गुरुत्व केंद्र गुरुत्व केंद्र यही गुरुत्व केंद्रे पिहिताय इम ताले एव यही गुरुत्व केंद्रे पिहिताय यही कांडांत पहात परिधि लबागत हेत यही कांडांत पहात परिधि लबागत हेत यही कांडांत पहात परिधि लबागत हेत
හරි අප පොඩි උදාහරණකින් පටන් ගමුද වැඩේ ඉවරයිද නැද්ද ලස්සන චිත්‍රෝණ ගැන එක අදහස ගන්නවා කැද ගත්තා නැති මේ වෙලාවේ මොකද ඔළුවට අදහස ආව නම් එච්චරයි මේකේ විශේෂයෙන් හොඳ ලස්සනට ඔළුවට ගන්න මේ ගුරුත්ව කේන්ද්‍ර ටික එකම තලයට එනවා කියන बड़ी उदाहरण है क्लियर में बहुत बड़ी उदाहरण है क्लियर में अरे देखा ये सह अरे ए वन अरे देखा ये सह अरे ए वन ගණ අර්ධගෝල දෙකක් ගණ අර්ධගෝල දෙකක් केंद्र समपात वन से तलमूना तिकट अलवा ऐत केंद्र समपात वन से तलमूना तिकट अलवा ऐत මෙම සංයුත්තේ ගුරුත්ව කේන්ද්‍රය සොයන්න මෙම සංයුත්තේ ගුරුත්ව කේන්ද්‍රය සොයන්න මෙම සංයුත්තේ ගුරුත්ව කේන්ද්‍රය සොයන්න අහගෙන ඉන්න දැන් දැක්කද ඒක කියනවා ගෝල දෙක අලවන්නේ තල මුහුණත් සමපාත වෙනසෙයි තල මුහුණත් එකට අලවන්නේ කේන්ද්‍ර සමපාත වෙනසෙයි මෙන්න ලොකු එක අරය දෙකයි ඒ මෙන්න පොඩි එක අරේ ඔහම අලවනු ඒ කියන්නේ ලොකු ගොමුඩු බෑයක් උඩින් පොඩි ගොමුඩු බෑයක් තියෙනවා නැත්තම් ගොමුඩු බෑයක් උඩින් දුඩම් බෑයක් තියෙනවා පැහැදිලි නේ කට කෙල වුණනවානේ ඕඩු ගන්න මේක දෙකයි මේකයි එතකොට මේකේ අපි රූපය අඳිනකොට රූපය අඳින්නේ අර්ධගෝල දෙකක් පොඩි අර්ධගෝලයක් මෙන්න මේ වගේ ලොකු අර්ධගෝලයක් මෙන්න මේ වගේ එක සමමිතිකයි එක සමමිතිකයි
මෙන්න සම්මිතික අක්ෂයක් තියෙනවා. එහෙනම් ගුරුත්ව කේන්ද්‍රය ස්ථිරව උකුඩ තියෙන. Y අක්ෂයේ ඔයාට කැමති තැනකින් ඇඳ ගන්න පුළුවන්. මේක කොහෙවත් කියලා නැහැ. Y අක්ෂයේ කැමති තැනකින් අඳින්න පුළුවන්. අපි Y අක්ෂයේ මෙතනින් ගමු. එකේ පොඩි වාසියක් තියෙනවා. Y අක්ෂයේ උතනින් ගමු. පැහැදිලිද රූප සටහන? එතකොට ඔයාට පේනවද මේ අපි ඇඳලා තියෙන්නේ පැති කැපුමක් කියලා. ගුරුත්ව කේන්ද්‍රය හරහා යන කැපුමක්. ඒ කියන්නේ මේ රූපේ හැටියට නම් මෙහෙම මන්නේ මෙහෙම චරස් ගාලා කපලා. කොමඩු හින්ද සද්දය ඇහෙනවා. ඉහිය මෙහෙම කපලා චරස් ගාලා. තේරුණාද? මෙහෙම කොමඩු බෑයක් වලින් දොඩම් බෑයක් තියලා පිහියෙන් කපලා දානවා මෙහෙම. එතකොට මෙහෙම දොඩම් බෑය පේනවා. මෙහෙම කොමඩු බෑය පේනවා. රතු පාටින් කොමඩු, සැඹලි පාට දොඩම්. ඒක තමයි අර ඇඳලා තියෙන්නේ. මෙතන කොමඩු වල ස්කන්ධය, මෙතන දොඩම් වල ස්කන්ධය M1 M2. අර අපේ වගුව තමයි මෙතනත් තියෙන්නේ. මේ x අක්ෂය දිගේ සමමිතිකයි. OX දිගේ වස්තුව සමමිතිකයි. OX දිගේ වස්තුව සමමිතිකයි. එහෙනම් ස්ථිරව ලස්සනට කියන්න පුළුවන් ගුරුත්ව කේන්ද්‍රය x බාතම බිඳුව කියලා. x බා හොයන්න අපිට ස්කන්ධ දෙකක් තියෙන්නේ. ස්කන්ධ දෙකේ ඛණ්ඩාංක දෙකක් තියෙන්නේ. ස්කන්ධයේ MR ඛණ්ඩාංකයේ XR. ස්කන්ධයේ M1 ස්කන්ධයේ M2 පැහැදිලිද? M1 කියන්නේ ලොකු අර්ධගෝලය. අර්ධගෝලයක් නම් 3න් 2යි 5 අරය ඝනය රෝ. 3න් 2යි 5 අරය ඝනය රෝ. කොහොමයි එන්නේ? අර්ධගෝලයක් නම් ගුරුත්ව කේන්ද්‍රයේ කේන්ද්‍රයේ ඉඳලා ඛණ්ඩාංකය. අන්න පේනවද අක්ෂය මෙතනින් ගහගත්තේ ඇයි කියලා මේ? ඒතර කෙලින් මෙනවා කේන්ද්‍රයේ ඉඳලා දුර 8න් 3යි අරය 8න් 3යි අරය. මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රයට දුර 8න් 3යි අරය හැබැයි ඒක ඍණයි. 8න් 3යි අරය හැබැයි ඒක ඍණයි. ඔන්න ඔක්කොම ටික අපි ගාව ලස්සන්ට තියෙනවා. එහෙනම් x බා කියන්නේ සිග්මා r සමාන 1 ඉඳලා 2 දක්වා mr xr ගුණිත. මෙයා වරක් මෙයා දන, මෙයා වරක් මෙයා. ඒක තමයි උඩට එන්නේ. යටට එන්නේ ස්කන්ධවල එකතුව, මේ දෙන්නගේ එකතුව. සුළු කරමු බලන්න ඕගොල්ලන්ට පුළුවන්. මේ දෙන්නගේ ගුණිතය දන, මේ දෙන්නගේ ගුණිතය, හැබැයි මේක ඍණයි කල්පනාවෙන්. මේ දෙන්නයි ගුණිතය දන, මේ දෙන්නයි ගුණිතය. බෙදීම මේ දෙන්නගේ එකතුව. වැඩේ රට ගහන්න බලන්න. ඉතින් මේ වගේ වස්තු ඉදින් මවා ගන්න. අර්ධගෝලයට ගහන්න පුළුවන් පියතුවක්, අර්ධගෝලයට ගහන්න පුළුවන් සිලින්ඩරයක්, සිලින්ඩරයට ගහන්න පුළුවන් පියතුවක්. ඔය දෙක අනිත් පැත්ත හරවලා ගන්නත් පුළුවන්.
උත්තරේ දාන්න බලන්න ගන්නා එක්මනි තිස්තුනයි ඒ බැදීම පනස්සයි හරිද තිස්තුනයට පනස්සයි එනවාද හරිද
හතයට 24යි. අටෙන් පහයි. ඔන්න උත්තර ගොඩයි. ඔන්න උත්තර ගොඩයි. මොකද දැන් කරන්නේ? අටෙන් පහ තමයි ගොඩක් අය ඇවිල්ලා තියෙන්නේ. ඔය 56 33 කිව්ව එක මම හිතන්නේ 56 35 වෙන්න ඇති. පස්සේ කැපෙනවා. උත්තරය 8 5ද? अटे पहा उत्तर है ना अटे पहा उत्तर मतदान वर्ष नहीं अटे पहा उत्तर है ना मदन है अटे पहा गुड़ा उत्तर अटे पहा अरे देखाइए वन अरे देखाइए वन अरे देखा ही वन
උස හතරයි ඒවන අරය දෙකයි ඒවන උස හතරයි ඒවන ධන සිලින්ඩරයක ධන සිලින්ඩරයක එක්තල මුහුණතකට එක්තල මුහුණතකට අරය දෙකයි ඒවන අර්ධගෝලයක්ද අරය දෙකයි ඒවන අර්ධගෝලයක්ද අරය දෙකයි ඒවන අර්ධගෝලයක්ද අනෙක් මොහොතට අරය ඒවන අර්ධගෝලයක්ද අරය ඒවන අර්ධගෝලයක්ද කේන්ද්‍ර සමපාත වනසේ අලවා ඇත 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 කේන්ද්‍ර සම්පාත වනසේ අලවා ඇත සංයුක්තයේ ගුරුත්ව කේන්ද්‍රය සොයන්න සංයුක්තයේ ගුරුත්ව කේන්ද්‍රය සොයන්න දැන් ඉස්සෙල්ලා අපි කිව්වනේ කොමඩු බෑයක් පොඩෙන් දොඩම් බෑයක් තියෙනවා කියලා දැන් කොමඩු බෑය අරගෙන ඒක උඩින් ස්ලෝම් බටයක් ඇල්ලක් ගහලා ඒක උඩින් දොඩම් බෑය තියනවා නැත්නම් කියන්න පුළුවන් කොමඩු බෑය අරගෙන පිපිඤ්ඤා ගෙඩියක් අර දෙපැත්ත කපලා තියලා ඒක උඩින් දොඩම් බෑයක් තියනවා හැබැයි පුතේ අපි අඳින්නේ කැපුම කැපුමේදී මෙන්න මෙහෙම එනවා සිලින්ඩරය ඔන්න කැපුමට සිලින්ඩරේ ඉන්න හැටි ඍජු කෝණාශ්‍රය ඔන්න කැපුමට ලොකු අර්ධගෝල එනවා ඔන්න කැපුමට පොඩි අර්ධගෝල එනවා පැහැදිලිද මෙයාගේ තියෙනවා අනේ ඔළුවට මේ ත්‍රිමාණ වස්තු එන්නේ නැත්නම් ඒක පුංචි ලෙඩක් හරිද x භයානකයි ඔන්න සම්මිතික අක්ෂය කොහෙන්ද අපි y අක්ෂය ගහගන්නේ මෙතනින් ගහන්න පුළුවන් මෙතනින් ගහන්න පුළුවන් මෙතනින් ගහන්න පුළුවන් මම යාට යෝජනා කරනවා මෙතනින් ගහමු අතර පොඩි පහසුවක් තියෙනවා මෙතන එක බරක් තියෙනවා පොඩි බරක් මෙතන තව බරක් තියෙනවා මෙතන තව බරක් තියෙනවා මේකේ අර a මේ දෙකයි මං සිලින්ඩරය හරි දුන්නේ ඒ කියන්නේ නේද හරිනේ සිලින්ඩරය ඒ සිලින්ඩරය ඒ උස හතරයි ඒක වෙනස් නම් හදාගන්න සිලින්ඩරය ඒ මෙයා දෙකයි ඔන්න ඔහම ඉන්නේ ඒක හරි ලේසි m1 කියන්නේ කවුද පොඩි අර්ධගෝලයක් එහෙනම් 3 2 5 a ගණය රෝ m2 කවුද සිලින්ඩරයක්නේ m දෙක එහෙනම් 5r වර්ග h rho අරය අර්ධගෝලයක් m3 3 2 5 2 a ගණය rho මේ අහගෙන ඉන්න මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රයේ දුර 8 3 a ඒක පුතේ ඍණ පාඨ අංකය 8 3 a
මෙයාගේ හරි මැද දෙකයි මෙයාගේ අටෙන් තුනයි අටෙන් තුනයි මෙතන ඉඳලා එහෙනම් ඒකට එනකොට හතරයි ඒ ධන අටෙන් තුනයි දෙකයි ඒ මෙන්න මෙහෙම හතරයි ඒ ධන අටෙන් තුනයි දෙකයි හරි ලේසි වස්තු හරියට හඳුනා ගන්නයි ඕන වස්තුව හරියට හඳුනා ගන්න ඕන මොනවද එකට සම්බන්ධ කරලා තියෙන ස්කන්ධ තේරුණාද වැඩි ගන්න බලන්න මේක ස්කන්ධ තුනක් තියෙන්නේ මෙතන සිග්මා 3
තුන්සී අනු හතයට හැට හතරයි. උත්තරයක් දාලා දෙන්න තුන්සී අනු හතයට හැට හතරයි. ये देने लगा है कार्य करना वैडी ये दलामा इन्हें कल्पना से शुरू कर लेकिन इन्हें दार्ड बालर
ओके चल लो तो देख मैं सुनो कराना हूँ तो कल्पना है बड़े करण ठाकुर मम्म करला देख नेते लमा इसमें बड़ा कने आले ने नास्ती रहा था माय तो मित्रा तुम्हारी विश्वास किसी पास की तरह किया मेटिंग का सुनो करा बोला भाई उत्तर
කේක විදිහ උත්තරේ නමයි කොහොමද උත්තර දාන්නේ දැන් සමහර අය හැතරම කාලය ඉතුරු වෙන මංගාර හදලා දුන්නා ඉතල ඕගොල්ලෝ ලියා ගන්නවා ඉතින් එහෙම කරන්නද මේ වැඩේ අපි කතා කරන්න තේරුමක් නැහැ කමක් නැහැ ඉතින් මං හදන්න ත්‍රොඩට එනවා මේකේ තුනෙන් දෙකයි මේ පොඩි වැඩක්වත් කරන්නේ නැතුව කොහොමද ළමයි විභාග වෙනුවෙන් වැඩ කරන්නේ සමහර අය පොඩි වැඩක්වත් කරන්නේ නැහැ ඊළඟ සමහර අය කියනවා ඊළඟට වැඩක් ඒක වැඩේ කරාට මැසේජ් එකක්වත් දාන්නේ නැහැ ඉන්නෝ හේ තප්පුලාගෙන මුක්කුද වගේ ඊට පස්සේ මේ පොඩි දේවල් සමහර දේවල් පොඩි ළමයින්ට වගේ එන එන කියලා දෙන්නත් බෑ ඒ තමයි දැන් උදාහරණයකට මේක ගිහිල්ලා මෙතන රිංගවන්න ඕනේ නැහැ මෙතන කැපුණාම 4යි 4ක් 4 16යි උතන එන්නේ 19යි උතන 19 ඉබදීම 4යි කියලා ගිහින් දාතනේ අනේ එහිම දානවා කියලා අපිට තේරුන්නේ නැහැ ඒව තේරෙන්නේ නැත්නම් ළමයි මැස් කරලා හරියන්නේ නැහැ වෙන මොකක් හරි කරන්න ඕනේ මේකත් නිකන් හිතලා සුළු කරලා දාන්න පුළුවන් 4යි 5යි ඒ ගණේ රෝ මේකත් එහෙම 8යි 16යි 16යි 5 ඒ ගණේ ඉබදීම තුන මම මහ ලොකු වැඩක් නැහැ මේක ඇතුළේ ඒකයි කියන්නේ 5 රෝ කැපිලා යනවා මෙතන ඒ ගණය ඒ හතර වෙනවා මේ හැමතැනම මෙතන ඒ ගණයට කැපිලා යනවා ඒතර උඩේ ඒ අකුරක් ඉතුරු වෙනවා උඩේ ඒ අකුරක් එක තමයි ඉතුරු ටික එන්නේ මෙතන 3ට 3 කැපෙනවා මෙතන කැපෙනවා ඉතුර මෙතන එන්නේ ඍණ 4න් එකක් මෙතන 4වත් 2 8ක් මෙතන 2 කැපෙනවා 6ක් මෙතන අතන 8යි 8 16 4යි 19 ව 4ක් 19 4ක් කියන්නේ 76 76 8 3යි මෙතන 5 ව කැපිලා ගියා 3න් 2යි 4යි 16 8 3යි 16 2යි 18යි 18 3න් බෙදුනහම 6යි 6 4යි 10යි මෙතනට 10ක් වෙනවා උඩ පොදු හරේ 12යි මෙතනට 120ක් වෙනවා මේක වැඩි වෙන්නේ 3ෙන් ඍණ 3යි මේක වැඩි වෙන්නේ 12ෙන් 12 ස්වරක් අට 96යි මේක වැඩි වෙන්නේ 4ෙන් 180යි 304යි ඒ එතකොට මෙතනින් 3ක් ගියාම 92යි 397 බෙදීම 120යි ඒ ඉතින් ඔබ උත්තරේ හදාගන්න ඔච්චර වෙලා ගියාද 397යි බෙදීම 120යි දැන් ඔයගලන්ට මම ඔය ගාන දීලා විනාඩි 32 ඔගොල්ලෝ හිතන පොඩි පහේ කාලයක් කියලා විනාඩි 32 උතර ඔගොල්ලෝ ඔකට නාස්ති කරමු කාලෙත් එක ඔයගොල්ලන්ට කියන්න බැරි නම මොකද්ද කියලා ඔගොල්ලෝ දන්නව නේ ඈ ඔගොල්ලෝ වගේ අර කියනවා නම මොකද්ද කියලා මම කියන්නේ නැහැ දන්නව නේ තේරුණාද මොකද්ද ඔයගොල්ලන්ට ඒ ගාන උත්තරේ ගන්න උණක් නැහැ ඒ කියන්නේ ওই ගානේ උත්තරේ ගන්න ඕනේ කියලා උණක් නැහැ පැහැදිලිවම මම කියන්නේ. ඔයගලන්ට කිසිම උණක් නැහැ මේ ගාන උත්තරේ ගන්න ඕන කියලා. මේ උත්තරේ. මේ එන්නේ මෙතන ඉඳලා. මේ එන්නේ මෙතන ඉඳලා දුන්නු. අපි හිතමු කවුරු හරි මේ ගාන අහනකොට ඇහුවා කියලා මෙතන ඉඳලා දුන්නු. එහෙනම් ඔකට තව ඒ ප්‍රමාණය පිටු කරමු. අපි හිතමු කවුරු හරි ඇහුවා කියලා මෙතන ඉඳලා දුන්නු. එහෙනම් ඔයා ආපු උත්තරය 4 එකකින් අඩු කරනවා. ඔයා අවිල්ල දෙන උත්තරේ 4 එකකින් අඩු කරනවා. ඇත්තට මේක 3යි ගාන. මේක 3යි ගන්න. පේනවා නේද? 120 3ක් 360යි. පැහැදිලිද මම කියන කාරණා? තේරුණාද? හරි. එහෙනම් කාලය ඇති නේද ඔකට? යන් අලුත් ගන්නට. ලියන්න මෙහෙම ගන්න. ඉස්සර පොඩි සටහනක් මෙහෙම ලියලා ඉන්න. මෙහෙම ලියලා ඉන්න. ඝන වස්තුවකින් ඝන වස්තුවකින් එහි ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටන තලයේම
එහි ගුරුත්වාකේන්ද්‍රය පිහිටන තලයේ එහි ගුරුත්වාකේන්ද්‍රය පිහිටන තලයේ ඒ ගුරුත්වාකේන්ද්‍රයේ පිහිටන තලයේ ගුරුත්වාකේන්ද්‍රයේ පිහිටන ගුරුත්වාකේන්ද්‍රයේ පිහිටන වස්තුවක් හාරා ඉවත් කරයි නම් වස්තුවක් හාරා ඉවත් කරයි නම් හාරා ඉවත් කරයි නම් හාරා ඉවත් කරයි නම් එය එය පද්ධතිය ඉවත් වූ ස්කන්ධයක් ලෙස සලකමු පද්ධතිය ඉවත් වූ ස්කන්ධයක් ලෙස සලකමි ගුරුත්වා කේන්ද්‍රය ලබා ගත හැක ගුරුත්ව කේන්ද්‍රය ලබා ගත හැක ඔගලන්ට මතකයි නේද තල් රූපවලදී අදහස ගුරුත්ව කේන්ද්‍රය ලබා ගත හැක තල් රූපවලදී අදහස මතකයි නේද අපි මේ කොටසේදී ඔක උදාහරණයකින් තේරුම් ගමු මෙහෙම ලියන්න පට් පට් ගාලා එහෙම හදන්න මාරු උනන්දුවක් තියෙනවනේ එහෙම නෑ ඔයගොල්ලෝ ඒක හැදෙන්නේ තියෙන්නේ මේකේම කරන්න දෙයක් තිබුණේ නෑ මේ බස් ගාලා ටක් ගාලා හදන්න කියලා ලියන්න මෙහෙම උදාහරණයක් අරේ දෙකයි ඒවල අරේ දෙකයි ඒවල ඝන අර්ධගෝලයකින් අරය දෙකයි වන ඝන අර්ධගෝලයකින් අරය ඒ වන ඝන අර්ධගෝලයක් අරය ඒ වන ඝන අර්ධගෝලයක් අරය ඒ වන ඝන අර්ධගෝලයක් අරය ඒවන ඝන අර්ධගෝලයක් තලමූණත්හා කේන්ද්‍ර තලමූණත්හා කේන්ද්‍ර තලමූණත්හා කේන්ද්‍ර සමපාත වනසේ තලමූණත්හා කේන්ද්‍ර තලමුණත්හා කේන්ද්‍ර සමපාත වනසේ හාරා ඉවත් කර ඇත හාරා ඉවත් කර ඇත හාරා ඉවත් කර ඇත එම කුහර වස්තුවේ ඉතිරිවන කුහරේ ඉතිරිවන කුහරේ ගුරුත්ව කේන්ද්‍රය සොයන
सिंपल मेन देखा ये अर्ध गोल मेन ए अर्ध गोल मेन सामिति काक्षी तेरुनाद वैडी ए देखा ये मैं क्या ल हार लाइन करना मैं का इन कर पुलिस काम में वाई एक्स एम वन नाइन कर ला दिए नो एम वन लोको एक क्या लगा मुने एम वन एम टू आइन कर ला दिए नो ठीक है ना मैं क्या अभी साला का नहीं इसका अंदर देखा M1 क्या ने लोको आराध्य गोले तूने देखा ही फाइ देखा ही ये गाने रो X1 क्या ने आगे गुरुत्व के लिए मैं तेरे दिल आटें तूना ही ये आगे आ रहे M3 सॉरी M2 M2 क्या ने तूने देखा ही फाइ ये गाने ये आगे गुरुत्व के लिए आइंकर पे के गुरुत्व के लिए ये आटें तूना ही ये आटें तूना ही उन नोटि� ස්කන්ධ දෙකයි හැබැයි මතක තියා ගන්න ඕනේ දේ තමයි ස්කන්ධ දෙකයි මේ බලන්න මතක තියා ගන්න ඕනේ දේ m1 x1 හැබැයි m2 අයින් කරලා rename m2 x2 යටත් වෙන්නේ m1 rename m2 මේ ඉතුරු වෙන කබල පැහැදිලිද වැඩේ තේරුණාද හරලා අයින් කරා නම් ඒක තියෙනවා කියලා වගේ හිතාගෙන හදනවා
धन्यवाद उत्तर एक पॉइंट හතරිස් පහයි එකදී පනස් හය හරිද හතරිස් පහයි එකදී පනස් හතරයි හරි हर उत्तर आवाद हतरीस पहाय पनस हाय तवे का करूं मैं शुरू करा रहे हैं
අලුත් එක්කන යා අරය අරය ඒවන අරය ඒවන උස හතරයි ඒවන අරය ඒවන උස හතරයි ඒවන සිලින්ඩරයකින් අරය ඒවන උස හතරයි ඒවන ඝන සිලින්ඩරයකින් පතුල හා සමපාත පතුලක් ඇති පතුල හා සමපාත පතුලක් ඇති පතුල හා සමපාත පතුලක් ඇති උස දෙකයි ඒවන උස දෙකයි ඒවන අරය ඒවන උස දෙකයි ඒවන අරය ඒවන හේතුවක් හාරා ඉවත් කර ඇත හේතුවක් හාරා ඉවත් කර ඇත හරියට වල් ගෙඩිය වගේ ඔයගොල්ලෝ වල් ගෙඩි දැකලා තියෙනවද වල් ගෙඩිය වගේ හාරා ඉවත් කර ඇත ඉතිරි කුහරයේ ගුරුත්ව කේන්ද්‍රයේ සොයා ඉතිරි කුහරයේ ගුරුත්ව කේන්ද්‍රයේ සොයා ඉතිරි කුහරයේ ගුරුත්ව කේන්ද්‍රයේ සොයා හා ලස්සනයි මේක වේගින් හදන්න ආසාව තියෙන මේ දින ලොකු සිලින්ඩරේ ලී කුට්ටියක් වගේ නැත්නම් ගලක් වගේ කපල හාරලා අයින් කරලා තියෙනවා මේ හේතුව අයින් කරලා හේතුව නැහැද එතකොට මේක රූපෙට අඳිනකොට අපේ එන්නේ මෙන්න මෙව ඍජු කෝණාශ්‍රය ත්‍රිකෝණය වගේ ඔන්න ඍජු කෝණාශ්‍රය පෙන්නන්නේ හේතුව ඍජු කෝණාශ්‍රය පෙන්නන්නේ සිලින්ඩරේ මේ අයින් කරමු හේතුව මේක සමමිතිකයි මේක සමමිතිකයි අසමමිතික ඒවා දෙන්නේ අපිට අසමමිතික ඒවා දෙනවා මේ මේවා කියලා දෙන්නේ ඔන්න සම්මිතිය. පැහැදිලි නේද? මේ පැත්තේ හේතුව අයින් කරලා තියෙන සිලින්ඩර. ඒතර මෙතන තියෙනවා සිලින්ඩරේ ස්කන්ධේ M1. සිලින්ඩරේ ස්කන්ධේ තියෙනවා මේකයි. මේ සිලින්ඩරේ ස්කන්ධේ තියෙනවා ඒක ලියත හැකි phi r වර්ග h rho. එයායි ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම දෙකයි. එයායි ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම දෙකයි. හාරලා අයින් කරනවා මෙන්න මේ හේතුව. මේ හේතු ආහාර ලයින් කරනවා ඒකේ උස දෙකයි ඒතර ආහාර ලයින් කරන හේතු රිස්කන්දයක් තියෙනවා 3න් 1යි 5 r වර්ග h rho එයාගේ ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන මෙන්න මේ හරිය උසෙන් 4න් 1යි උසෙන් 4න් 1යි ඔහොමයි ලියන්නේ උසෙන් 4න් බලන්න කොච්චර පහසුද මේ විභාග මට්ටමේ ගැටලු මේකේ මේ පාඩේ විභාග මට්ටම කියන්නේ මේක තමයි මේක ආහාර ලයින් කරලා තියෙන්නේ මේක අයින් කරලා හින්දා මේ සූත්‍රය ඇතුලේදී අයින් කරපු ස්කන්ධය ඍණ විදිහට එදෙනවා අයින් කරපු ස්කන්ධය ඍණ විදිහට එච්චරයි ගන්න ආරම්භයක් වෙනවා ගන්න එක කොහේ ආරම්භයක් ඉක්මන් කරලා ගන්න බලන්න
संपूर्ण रचना प्रश्न कथा कर प्रश्न संपूर्ण संपूर्ण रचना प्रश्न दैशिक संपूर्ण रचना प्रश्न संपूर्ण रचना प्रश्न